මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කඩාවැටෙන බවට TNL රූපවාහිනිය නේදී මම වැඩසටහනකට සහභාගී වෙලා කිව්වා ජ්‍යොතිර්විද්‍යාවක් හැටියට 2013 අප්‍රේල් 30 වෙනිදා පිරිසක් කඩාගෙන ගිහිල්ලා මේ ආණ්ඩුව වටනවා කියලා. ඒ අනුව ඒ සිද්ධිය හරියටම සාර්ථක වුණා. පහුගිය ජනාධිපති මැතිවරණය කියන්නේ 2015 ජනවාරි 8 වෙනිදා පැවැත්තු ජනාධිපති මැතිවරණයේදී මෛත්‍රීපාල දිනනව ජයග්‍රහණය කරනවා කියලා මම UTV එකේ චන්දසිරි මණ්ඩාර සමග සහභාගී වෙලා කරපු වැඩසටහනදී පෙන්වලා දුන්නයි කියපුවා නැවෙකී දෙකම සාර්ථක වුණා. රනිල් වික්‍රමසිංහ ගුරු කටකර ආශ්‍රිතාම අගමැති වෙන බවට අනාවැකියක් කිව්වා. ඒක සාර්ථක වුණා. මම මෙතෙක් කල් කියපු අනාවැකි තුනම සාර්ථක වුණාද කියන්නේ මම මේ හතරවෙනි අනාවැකිය. මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා page එකේ Facebook එකේ ඉන්න මිතුරු මිතුරියන්. අද මම ඒ අයට කියනවා මේ මහමැතිවරණේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. ඒ වගේම මේ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ආසන 8-10 ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමට ආසන 90ක් වගේ රනිල් වික්‍රමසිංහගේ එස්වත් ජාතික පක්ෂයට ආසන 100ත් 110ත් අතර වගේ ටාගට් එකකට යන්න පුළුවන් කියලා මම කියනවා. සරත් පොන්සේක මහත්තයාගේ ඉල්ලනමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයක් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මම අනාවැකි කියනවා. විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. ලංකාවේ පෙරවිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තමයි උච්ච භවන, එයාගේ දරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්නේ නැති බුද්ධලෙක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙන. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණත් දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරියේ ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජූනි 19 පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ. එයාගේ උච්ච භවනට අනේ කටක රාශිය ගත වීමත් සමග මේ ආණ්ඩුවේ යම්කිසි කඩාවැටීමක්, අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද මේ TNL ආයතනය ඉඳගෙන කියනවා. එමුණුත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න. මං අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍යවලට අනාවැකි කියන්න ජ්‍යොතිෂය කතා කරන්න මැතිවරණ ගැන මෛත්‍රී බාර පෙරදුනොත්. මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙන ගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉරහඳ වගේ මට ස්ථිරයි. නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ මේ දෙන්නේ අපිට මොකුත් අම්බ වෙන්නේ. මේ ජ්‍යොතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජ්‍යොතිෂවේදීන් ඉන්නවා මේ රටේ. ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි මේ රටේ චිරප්. මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බ දිනන්නේ මූඩිගේ පක්ෂය කියලා, භාරතීය ජනතා පක්ෂය කියලා. දැන් කාටත් අනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ එන්නේ. අප්‍රේල් මාසේ 29 වල ඡන්දේ තියෙනවා දැන්. මං හිතන්නේ ලෝක් සභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලය භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාජ්‍යයේ ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාජ්‍යයක් ගත කරමින් සිටියේ.
වෙලාව තමයි සිරිකොතේ පාක් තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි? එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගානක් මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට කේන්ති ගිහිල්ලා එදා ඒ දේ කරා. ඒ රාස්ත්‍රකේ නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා නමවැන්නාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්නේ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේසිය තියලා තමයි වාසනාව දෙන්නේ. දැන් මෙතුම ඇත්තටම දෙපාරෙම හිමනේ අගමැති වුණේ. මන්තිවරු 12ක් කඩන් ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයා ඊට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදියට මන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ තුන්වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම නමවැන්නාධිපතිගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලේ මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අති විශිෂ්ට ලෙස පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකිය මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා පේජ් එකේ ෆේස්බුක් එකේ ඉන්න මිතුරු මිතුරියන්. අද මම එයාට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. එක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රීධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකිය කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතිවරණ ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා බල බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. අහනකට උත්තර දෙන්න ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අද අනාවැකියක් කියනවා. ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවැනි පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරඟ කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයට එරෙහිව විශ්වාස මංගම් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මංගෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද කියලා. මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මංගයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ සක්කරයටවත් වළක්වන්න බෑ ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.